ජනාධිපති අපේක්ෂකයන්ගෙන් කරන චෝදනාවක් තමයි ඔවුන් කියන්නේ රාජ්‍ය මාධ්‍ය රැඳෙන්න පුද්ගලික මාධ්‍ය ඔවුන්ට අවස්ථාවක් දෙන්නේ නැහැ කියන්නේ. මේ සම්බන්ධව ඔබතුමාගේ අදහසක් තියෙනවද ගහන්න? පුද්ගලික මාධ්‍යත් රාජ්‍ය මාධ්‍ය වල දෙන්නේ හැම අපේක්ෂකයන්ටම අර ඉලෙක්ෂන් කමිෂන් එකෙන් දෙන වෙලාව විතරයි. මම දරන දකලා තිනවා සමහර පෞද්ගලික මාධ්‍ය වල අපේක්ෂකයන් සැලකිය යුතු පිරිසකට අවස්ථාව දෙන වොයිස් කට් යනවා. කැන්නසින් කරනවා නම් කාර්යාල දාලා ප්‍රචාර කටයුතු කරනවා නම් ඒ දේ ගන්න පුළුවන්. හැබැයි මේ ප්‍රධාන අපේක්ෂකයොයි අප්‍රධාන අපේක්ෂකයොයි කියලා ජාතියක් නැහැ. ඒක හරියට සුළු ජාතියයි මහ ජාතියයි වගේ. සංඛ්‍යාත්මක සුළුතරය සංඛ්‍යාත්මක බහුතරය තමයි වචන දෙක. ඒ වගේ තමයි ඡන්දසං අඩුවෙන් ලබා ගත්තයි කියලා ඒගොල්ල අප්‍රධාන අපේක්ෂකයෝ වෙන්නේ නැහැ. කාගෙත් නම බැලට් පේපර් එකේ එක සමාන අකුරෙන් තමයි මුද්‍රණය වෙන්නේ. ඒක නිසා හැකි පරිදි සමාන අවස්ථා ලබා දෙන්න කියලා මෙතිවරණ කමිෂන් සභාව ඉල්ලනවා. දේශපාලන පක්ෂ ඒ මාධ්‍ය ආයතන වලට හැබැයි අයිතියක් තියෙනවා යම් කිසි අපේක්ෂකේ පොදුවේ ප්‍රචාර කටයුතු කරන බව බලලා ඒ අයට දෙන කාලයේ ඒගොල්ල තීරණය කරනවා ඇති. මොකද සීමිත ගුවන් කාලය. නමුත් යම් කෙනෙක් ප්‍රධානයි කියලා එයාට වැඩි වෙලාවක් දෙන්න හරි අනිත් එක්කෙනාට අඩු වෙලාවක් දෙන්න හරි බෑ. සමහර මාධ්‍ය ආයතන තියෙනවා තමන් කැමති අපේක්ෂකයාට විනාඩි 18ක් දීලා ඊගාව එක්කෙනාට විනාඩි 3යි විනාඩි 2යි 1යි අනිත් අයට තප්පර භාගේ දීලා සමහර අයට ඇත්තෙම නැති. ඒක වැරදි. ඔය මැතිවරණ නිරීක්ෂණ කොහොමද ඔබලාගේ වෙන්නේ? දැන් සෑම දිස්ත්‍රික්කයකම නියෝජිතව ඉන්නවද? දැන් මතියාම නිරීක්ෂණ කටයුතු පටන් ගන්න තියෙනවා. කොහොමද ඒ තත්ත්වය සම්බන්ධ? මම කියන volunteer initiative for election watch කියන තරුණයන්ගේ සංවිධානයක උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට ඉන්නවා. ඒ උපදේශක මණ්ඩලයේ අපි නිරීක්ෂණය කරපු දේ තමයි ඒ සංවිධානය ලංකාවේ දැනුම්වත් කිරීම සෑම දිස්ත්‍රික්කයකම කරගෙන යනවා. සල්ප වශයෙන් පටන් අර ගැනීම සාමාන්‍යයෙන් මට්ටමටම ඉහළම මට්ටමින් කෙරෙන්නේ නැති දිස්ත්‍රික්ක කීපය අතරතුර කොළඹ සහ කළුතර තවමත් අපි සම්පූර්ණ කෝස් එක දාලා නැහැ. නමුත් උතුරු නැගෙනහිර මධ්‍යම පළාත දකුණු පළාත තුරුමැද සහ වයඹ තදින්ම කෙරෙනවා. සබරගමුව ඒ දිස්ත්‍රික්කවල කෙරීගෙන යනවා පළාත්වල. ඌව පළාතේ වැඩ කටයුතු ඇක්සලරේට් කරන්න පස්වෙනිදයි හයවෙනිදයි එම දිස්ත්‍රික්කවලට මමත් අපේ මහාචාර්ය සුතිරිති මැන්ඩිස් සහ පිරිස යන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ වැඩ කටයුතු අපි පළවෙනිදා ඉඳලා කණ්ඩායම් එක්ක නැවත වතාවක් සාකච්ඡා කරනවා. ඒ වගේම කළුතරත් අපි මේ පුරවැසි සන්ධානය සමග කටයුතු කරලා දැනුවත් කිරීම රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා අපේ පාලිත මහත්මයාගේ සහාය ඇතිව. ජනාධිපති නියෝජිතයන් සමග ඔබතුමාලාගේ සාකච්ඡාවක් තිබුණාද? ජනාධිපති අපේක්ෂකයෝ ඉන්නවනේ. අපි මැතිවරණයට පෙර සාකච්ඡා පටන් ගත්තා. සියලුම දේශපාලන පක්ෂවල ලියුම් ලිව්වා අපි සාකච්ඡා කරන්න කැමතියි කියලා. අපි ඒ වෙනුව සාකච්ඡා පැවැත්තුවා. පළවෙනි සාකච්ඡාව අපි තිබ්බේ වත්මන් ජනාධිපතිතුමා නායකත්වය දරන පක්ෂය සමඟ අපි සාකච්ඡා කරා. එක්සත් ජාති පක්ෂය සමඟ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ සාකච්ඡා කරා, සමගි ජනබලවේගය සමඟ සාකච්ඡා කරා, ජාතික ජනබලවේගය සමඟ සාකච්ඡා පවත්වලා තිනවා. එතකොට ජාතික ප්‍රජාචන්ද්‍රවාදී ජාතික ව්‍යාපාරය සමඟ ඒත් අපේක්ෂකෙත් තරම් කරනවා හිටපු අමාත්‍යවරේ. තව අපි එක්සත් සමාජවාදී පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්තුවා. ප්‍රජාචන්ද්‍රවාදී කොංග්‍රසය ජාතික ප්‍රජාචන්ද්‍රවාදී කොංග්‍රසය සමඟ සාකච්ඡා පවත්වලා තිනවා. තවත් ස්වාධීන අපේක්ෂකයෝ කීප දෙනෙක් එක්ක
සාකච්ඡා කරලා තිනා. මං හිතන්නේ අපේ සංවිධානය තමයි තරම් කරන අපේක්ෂකයෙක් විතරක් නෙවෙයි, සියලුම දේශපාලන පක්ෂ නෙවෙයි, එතෙක් මෙතෙක් පෞගිය 2018 ඉඳලා මැතිවරණ කමිෂන් සභාවට ඉල්ලුම් පත්‍රය වලා පිළිගැනීමට ලක් නොවෙච්ච දේශපාලන පක්ෂවලට අපි ලිපියවල දෙනවා. ඔබට අවශ්‍ය නම් අපි දැනුවත් කිරීම කරන්න කැමති, ඔබේ අදහස් අපි දැනගන්න කැමතියි කියලා. අපි ඉතා පුළුල් මට්ටමෙන් සාකච්ඡා කරනවා. යාපනයේ ඉඳලත් පේදුරුතු ඉඳලා දෙවුන්දර තුඩුවටත් අපි ගන්ධරවැල්ලේ සාකච්ඡාවක් තිබ්බා, වැල්ලඩුතුරේ සාකච්ඡාවක් තිබ්බා, වෙරළේ අත්පත්‍රිකා බෙදුවා, මඩකලපුවේ වෙරළේ අත්පත්‍රිකා බෙදුවා, අපි කොටුවේ ස්ටේෂන් එක ගාවත් පත්‍රිකා බෙදුවා. ලංකාවේ හතර කොනේම නුවර කිල්නොච්චිය වවුනියාව මඩකලපුව බදුල්ල ගාල්ල මාතර තංගලව හැම තැනම අපි වැඩ කරනවා. අපි යම් ආකාරයක කටයුතු තවමත් සම්පූර්ණ ජවයෙන් දුවන්න තියෙන්නේ අපට බදුල්ල මොනරාගල කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පමණයි. අනිත් තැන් සම්පූර්ණ ඇක්ලරේෂන් එකෙන් යනවා. සෑම දිස්ත්‍රික්කයටම කෝඩිනේටර්ස්ලා ඉන්නවා. අපිත් එක්ක උපදේශක මණ්ඩලයේ මැතිවරණ පිළිබඳව ඉතාම දක්ෂතාවයක් තියෙන කොමිෂන් සභාව හිටපු කොමසාරි ජෙනරාල්වරයෙක් වෙච්ච එම් එම් මොහමඩ් මහත්තයා ඉන්නවා. හිටපු කොමිෂන් සභාවේ සමාජික නිරීක්ෂණ සංවිධාන ආරම්භක වෙච්ච මහාචාර්ය සුත්‍රිත් පෙන්ඩිස්, ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරී වෙච්ච සභාපති සියෝ ගුරුනාදන්, ආචාර්ය නදිකා දමයන්ති කියන පස් දෙනා හතර දෙනා සහ මා තමයි එකට වැඩ කටයුතු කරගෙන යන්නේ. මං ඇරෙන්න අනික් හතර දෙනාටම විශාල අත්දැකීම් තියෙන අය මැතිවරණ සම්බන්ධයෙන් දැනටම මැතිවරණ කමිෂන් සභාව එල්පිටියේ නාම යෝජනා කැඳවලා තියෙනවා. සැප්තැම්බර් 12 ඉවර වෙනවා. ඔවුන්ට දිනේ නියම කරන්න වෙනවා. සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 3 සහ හෝ 4 එම කටයුතුවලදී එම කාර්ය එම ඡන්ද විසීම තියෙන දවසේම මේ ලෝකල් ගවර්න්මන්ට් ඡන්ද විසීම තියන්න පුළුවන්. දැනටමත් ජනාධිපති වරණේ බැලට් පේපර්ස් මුද්‍රණය කරලා ඉවරයි. එකම ගැටලුවදී ඉන්නේ ප්‍රෙස් එකේ. සමහර වෙලාවට අපට ඊයේ පෙනී ගියා මේක කල් දාන්නත් ආපහු වංගුවක් ගැනීමේ උත්සාහයක් තියෙනවා කියලා අපේක්ෂකයන්ට ගැටලු තියෙනවා නම් ආමයෝජනා පත්‍රවල ගැටලු තියෙනවා කියලා මම දැක්කා. යම් අය කිව්වයි කියලා කියනවා. එහෙම මොනව කරත් මොන ගැටලු කරත් එහෙම වුණොත් නාම යෝජනා කල් දානවා නම් පාර්ලිමේන්තු 50ක් අවලං කරනවා නම් පාර්ලිමේන්තු 50ක් ඕනේ. ඒ 50ක් ගෙනවත් අපි එදාම ඉල්ලනවා. 50ත් සමග ඡන්ද විසීම තියෙන දිනය නියම කිරීම අත්‍යවශ්‍යයි කියලා. මේක පාර්ලිමේන්තුව තියලා පළාත් සභාව තියලා පළාත් පාලනේ තියන කල් දාන්න ඉඩ දෙන එක යුතුය නෑ. මැතිවරණ කමිෂන් සභාවත් මං හිතනවා තත් හදින් ඉන්නවා කියලා මේක තබන්න ඕනේ කියන මතේ. අපි වියු සංවිධානයත් තවත් වියු සංවිධානයේ අනුබද්ධ සංවිධාන 13ක් තියෙනවා ඒප්‍රිල් සංවිධානය සමග. ඊට අමතරව මං සභාපතිව දරනවා ලංකා මැතිවරණ වෘත්තීය වේදින්ගේ සංගමේ අපිත් ලිමක් කැවලා තිනවා මේක තවත් කල් දාන්න කාටවත් ඉඩ දෙන්න එපා කියලා. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් විදිහට දැන් කොහොමද මේ සිටුවීම් සම්බන්ධව දැන් මේ දැන් මෙතෙක් තිබුණු සිටුවීම් සම්බන්ධ මොනවාද ඒකට කියන්න පුළුවන්ද? අපිට වැඩියෙන්ම වෙනත් ඡන්ද කාලයට වඩා නරක දේ තියෙන්නේ සමාජ ජාලවලින් සිදුවන බරපතල අසත්‍ය ප්‍රවෘත්ති, විකෘති කරන ලද ප්‍රවෘත්ති සහ වෛරී කතන කියන ප්‍රචාර. ඒව සම්බන්ධයෙන් අපි දවසකට 300ක් සමාන දොස්තර 700ක් පමණ අපට පැන් ලැබෙනවා. අපි ඒව සොයා බලලා මැතිවරණ කමිෂන් සභාවට වාර්තා කරනවා. නිසි පියවර ගන්නා ලෙස මැතිවරණ කමිෂන් සභාව පොලිසියේ පරිගණක අපරාධ සම්බන්ධ කටයුතු කාර්යාංශය සමග ඒ පිළිබඳව කටයුතු කරනවා. හැබැයි සමාජ ජාල පාලනය කරනවා කියන එක මිත්‍යාවක් කියන මතේ අපි ඉන්නවා.
ඊළඟ කරුණ මේකේ දකින්න පුළුවන්ක ඔබ කලින් අහපු ප්‍රශ්නය. රූපවාහිනී සහ ගුවන් විදුලි කියන්නේ විද්‍යුත් මාධ්‍ය සමහර වෙලාවට පුවත්පත් යම් අයකට පක්ෂපාතීව ක්‍රියා කිරීම පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ ගැන අපි අද මැතිවරණ කමිෂන් සභාවේ කොමසාරි ජෙනරාල්වරයාට කිව්වා. මාධ්‍ය උපමානවලදී සිදුවන අඩුපාඩු සම්බන්ධයෙන් අපේ සමාජයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන්න කියලා. මොකද අපේ සමාජ ජාල ගැන අපි ඊටම උනන්දුවෙන් සෙව්වට අපේ මීඩියා රූපවාහිනී සම්පූර්ණයෙන් බැලීම සඳහා අවකාශය ඇවිල්ලා නැහැ. අපි පුරවැසියන්ගෙන් ඉල්ලා සිටලා තිනවා අපට ඒ තොරතුරු වාර්තා කරන්න. අපි එතකොට රීවයින් කරලා බලලා කමිෂන් එකට දන්වනවා කියලා. අපි එවැනි පැමිණිලි හයක් කතා කියවලා දෙනවා. ඊගාවට අපට එනේවා තමයි රජයේ නිලධාරීන් දේශපාලන ක්‍රියාවලිය නිරත වීම. රාජකාරී වේලාවල් තුල කැන්වසින් යෑම. දේශපාලන අයිතිවාසිකම් නැති අය සමාජ ජාල හරහා පැමිණිලි ඉදිරිපත්. ඒ වගේම රජයේ ඉතාම ඉහළ නිලතර දලන මූල්‍ය පාලනයේ නියුතු ඉහළම නිලධාරීන් දේශපාලන පක්ෂවලට අගතියට වන ආකාරයේ ප්‍රකාශනිකුත් කිරීම. ඒ අමතරව අපි බරපතල පැමිණිල්ලක් කැව්වා. අද මැතිවරණ කොමිෂන් සභාවේ සම්බන්ධයෙන් තදින් ක්‍රියාත්මක වෙලා තිනවා. ජාතික තරුණ සේවා සභාවේ සිදු කරන ලද දේශපාලන ප්‍රවර්ධන ක්‍රියා පිළිබඳව ඒ පැමිණිල්ල අපි මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරේ. කොමිෂන් සභාවේ සම්බන්ධයෙන් ක්‍රියා කළා තියෙනවා. තවත් අපි කටයුතු කරනවා තොරතුරු දැනගැනීමේ පනත යටතේ. තොරතුරු ඉල්ලා සිටින්න අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ජනාධිපති කාර්යාලය ඇතුළුව ඔවුන් භාවිතා කරන අමාත්‍යවරුන්ට කාර්ය මණ්ඩලයට සංචිතයේ තියෙන වාහනවල තොරතුරු දෙන්න. මේ වාහන පාවිච්චි වෙනවද දේශපාලන කටයුතු වලට කියලා බලනවා. රජයේ වාහන ආණ්ඩුවේ පැත්තර විතරක් නෙවෙයි මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් අපි වෙනත් පක්ෂවල වුණත් කතිකයෝ එන වාහනවල තොරතුරු අපි ලබාගෙන ඒවා වියදම් නියාමන පනතට ඇතුළු කරනවද කියන එක ගැන අපි සොයා බලමින් ඉන්නවා. ඒ කටයුතු තමයි මේ දිනවල කරමින් යන්නේ. හැබැයි අපි පැමිණිලි ගැන දඬුවම් කරනවට වඩා අපි කැමති උල්ලංඝනය වීම වළක්වන්න. අපේ හරියට ඩෙංගු වලට බෙහෙත් කරනට වඩා ඩෙංගු වැදෙන එක වැළැක්වීම වැදගත් කියන මතය උඩ තමයි වියු සංවිධානය වැඩ කරන්නේ. අනිත් එක අපි කරන අනික් කටයුතු තමයි ජනතාව දැනුවත් කිරීම. එන්න ඡන්දේ දාන්න. කැමති කෙනෙකුට ඡන්දේ දාන්න. කල්පනාකාරීව වගකීමෙන් යුතුව ඡන්දේ දාන්න. අනික් අයටත් කැමති අයට ඡන්දේ දාන්න ඉඩ දෙන්න. ඕක තමයි අපේ අදහස. Watching the Life Traveler Channel.